නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය ගැන කතා වෙන දේවල් ඔහුට විරුද්ධව තියෙන මොනවාද මතවාද? ඔහුට විරුද්ධව තියෙන චෝදනා මොනවාද? සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධවම නැත් තියෙන්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධවම නැත් තියෙන්නේ. ඔන්න සමහරු කියනවා සූට් එක හරි නෑ කියනවා. ඇඳුම හරි නැහැලු. ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේලු. සෙරප්පු දෙක ගෙවිලලු. ඈ ඔය වගේ චෝදනා තියෙනවා. හදන ගෙවල් ලොකු නැහැලු පොඩිලු. ඈ ඔය වගේ චෝදනා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙන්නේ. එහෙම නැත්නම් වචනයක් මක්කර එහෙම වුණොත් ඒක අල්ලගෙන ඈ පියානෝ පුතානෝ කිව්වකේ ඔය වගේ වචන ටිකක් එක්ක එතුමාට විරුද්ධව චෝදනා කරනවා ඒ කට්ටිය. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව තියෙන මොනවද චෝදනා? මිග්යානා ගනුදෙනුව. එසේ මෙසේ ගනුදෙනුවක් නෙමෙයි. ඈ හොඳ හොරකමක්. ඊළඟට මාධ්‍යවේදීන් මරණයටපත් කිරීම, අතුරුදහන් කිරීම, තාඩන පීඩන එල්ල කිරීම සම්බන්ධව එතුමාට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලලා තියෙනවා. මිනී මැරුම්. එතකොට ඊළඟ චෝදනාව. ඊළඟට අතුරුදහන් කිරීම චෝදනාව. මම දන්න විදිහට ස්ත්‍රී දූෂණ ඇහැර අනිත් සියලුම චෝදනා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඈ මුදල් අවභාවිතාව. ඔය අනිත් හැම මේ භාවිතාවම කරලා තියෙනවා. මම අර කියපු චෝදනාව නම් මම දන්න විදිහට නෑ එතුමාට. බුරු කියන්න ඕනේ නෑනේ අපි. ඒ නිසා අපි තාරාදීක දාලා බලන්න අපේ ජනතාව. අර මේ රජිත් මහත්තයාට කියන කතන්දරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන කතන්දරයි අතර වෙනස. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා 2015 කලින් බලය අයිතුලට පාවිච්චි කරපුවා පිළිබඳව අපේ රටේ අපිට වඩා හොඳට ඔබතුමාලා මාධ්‍යවේදීන් ඉදිරියේ දන්නවා. මාධ්‍යවේදීන්ට අත්ුණු ඉරණම, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අත්ුණු ඉරණම, නිදහස් මතදාරීන්ට අත්ුණු ඉරණම, රාජ්‍ය සේවකයන්ට අත්ුණු ඉරණම අපි දැක්කා. අපේ රටේ ජනතාව දැක්කා. ඉතින් ඒ දැනට ආයේ ජනතාව අරන් යන්න කටයුතු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න දැන් මේ වෙලාවේ සජිත් ඇමතුමාට දෙන ඡන්ද UNP කාරු තීන්දුව කරලා ඉවරයි. ගෝඨාභයට ඡන්ද දෙනයි තීන්දුවලා ඉවරයි. හැබැයි තීන්දුව නොකරපු 122ක් 20ක් තව ඉන්නවා. අන්න ඒ අය තමයි මෙන්න මේ හාදිය කරන දේවල් දිහා හොඳට බලන් ඉන්නේ. ඒ නිසා ඒ 120යි 22යි අතර තියෙන ඡන්ද ප්‍රමාණය අපිට අරන් දෙන්න උදව් කරන විමල් වීරවංශ මහත්තයාට, ගම්පම්බිල මහත්තයාට, ඒ වගේම රෝහිත අබේගුණවර්ධන මහත්තයා වගේ අයට අපි අත්‍තරම ස්තුතිවන්ත වෙන්න ඕන. එයා ලොකු සේවයක් කරනවා සෙත් ප්‍රේමදාස මහත්තයාට මේ පාවෙන ඡන්ද 100 20 22 අරගෙන දෙන්න. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්, ඒගොල්ලන්ගේ හැසිරීම අපිට ලොකු සහයෝගයක් වෙලා තියෙනවා. මේ ඉතුරු වෙලා තියෙන ඡන්ද 120 22 අති බහුතරයක් ගන්න. ඒ නිසා අපි මේ සම්බන්ධව තුමාලා ස්තුතිවන්ත වෙන්න ඕන. අපි දැක්ක ඒගොල්ලෝ කටයුතු කරන ආකාරයෙන් මේ ඡන්ද විශාල ප්‍රමාණයක් අපිට අත් වෙන්න අවශ්‍ය කටයුතු වෙනවා.